ආයුබෝවන් ඔබ රූපවාහිනිය දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨ අද උදෑසන ඇඳුරු නීතිය ඉවත් කරන දිස්ත්‍රික්ක වලට රාත්‍රී 8ට යලි ඇඳුරු නීතිය මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගුණ කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ආරම්භේ විදේශ රැකියා සඳහා ලියාපදිංචි මේ විශේෂ සිට යලින් දේශීය පුවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු ප්‍රදේශවලට පනවා තිබූ ඇඳුරු නීතිය අද උදේ 5ට ඉවත් කෙරුණා එම ප්‍රදේශවලට අද රාත්‍රී 8ට යලි ඇඳුරු නීතිය පැනවීමට නියමිතයි අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා තිබුණා රාජ්‍ය හා පෞද්ගලික දෙංශීම සේවක සේවිකාවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක තිබූ බවයි වාර්තා වන්නේ කලින් වෙන් කරගත් ආසනවලට අමතරව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් මිලදීගෙන ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමටද සීමිත පිරිසකට අවස්ථාව ලබා දී තිබුණා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ආසන ගණනට පමණක් දුම්රිය මගින් ගෙන යාමට ක්‍රියා කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ मगिंगे इडली सलका बल तव दुम्रिया दिखाकड़पुर धावने किरीमेंट कटेत करुम्रिया नुगर सीटा अलुद्गम सीटा धावने किरीमेंट कटेत कर अप दुम्रिया संधा मगिन एकोलस दास पांसी प्रमाण आसन वेंकर तिबुना मगिन पेमिनेते अट दास अटसी विशी दिखा पमन आसन वेंकर आयतन वलिन पिता करुणावे नीला सीटना ऐसे वेंकर आसन संधा ए अदाल मगिन අවශ්‍ය පියවර ගන්නවා සියලු කටයුතු සිදු කරන්නේ මගින් වශයෙන් ඔබගේ ආරක්ෂාව සැලසීම සඳහා බැවින් ඒ ඇතිවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් කාරුණිකව අවධානය යොමු කරන ලෙසත් සියලුම මගින් දුම්රිය වෙත පෙමිණෙන තෙක් දුම්රිය ගමන් ආරම්භ නොකරන බවත් අවධානයෙන් දන්වා සිටිනවා බස් රථවලින්ද මගේ ප්‍රවාහණය සිදු කෙරුණා ඇඳුරුනීති හේතුවෙන් ගම්බිම්බලා යාමට නොහැකිව සිටි පානදුර පොලිස් කොට්ටාසයට ඇත් පොලිස් වසම්වල දහසකට අධික පිරිසක් අද සිය ගම්බිම්බලා පිටත් කර හරිනු ලැබුවා. අග්‍රාමාත්‍ය කාර්යාලයයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. බණ්ඩාරගම මහජන පොළ භූමියට රැස් කළ පිරිසට ප්‍රවාහන පහසුකම් සපයා දීම සිදු කරනු ලැබුවේ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්. බස් නැහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ පිළිබඳ සුවා බැලුවා. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සියලුම කර්මාන්තශාලා අදවන විට නිෂ්පාදන ආරම්භ කර තිබෙනවා. කර්මාන්තශාලා 21ක නිෂ්පාදන ආරම්භ කර ඇති අතර සේවකින් පැමිණීමද ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. කලාපයේ 1500ක් පමණ සේවය කරන අතර දහසක් පමණ අද සේවයට වාර්තා කර තිබුණා. සුවිශේෂී නිවැරදි රාජ්‍ය නායකත්වයේ නිසා तीस वसर के युद्ध निमकोट जग्रहणी अतर गिमट हेके युद्ध हमुदापति लुतितन जनरल शवेन्द्र सिल्वा महता पवसनवा युद्ध निमाकोट अपमे समराने एकोलोस्वनी वसराय मानुषीय मिहुम पिलिबद अदू दे जातिक रूपवाहिनी नुगसिवन वेडसटानट सहभागी विमिन युद्ध हमुदापति वर्या मे अधस पलकला यदा हिटपु अतिगरु जनाधिपतितुमा अद अग्रामात्य गरु महेंद्र राजपक्ष मेतुतुमा गे नायकत्व राज्य करु क्रिया मार्गे सुविशेष आरक्षक लेखम तुमे अदर अटे जनाधिपति अतिगरु गोटाबे राजपक्ष मेतुतुमा नायकत्व सुविशेषी नायक हिटपु हरि कट्य हरितांगल हिटपु हिंद तमाय प्रदेश अंतिम सटन तिब्बे स्थाने स्थाने सटंकर अवस्थावे अभी सहन नायकत्वत्ना एक अभीतामत गौरव सीपत्कोने अपे दये पिनट पहलोन वीरोदार रणवीरवाण विशेष मतक्कलयुत ओन विशाल प्रमाण जीवितक्षेट पत्ना ओन यदा ये कपकिरी नुकरण तम जीवते पूजा नुकरट अट अपे रणक्षितर पत्ना विशाल संख्या वक्वाल लभुअ मे उम कपकिरी करुण लभुआ इपमना अद विश्राम सुवेन्न श्रीलंका
युद हमुदा प्रमुख त्रिविध हमुदाय पोलिसी आरक्षक सिविल आरक्षक बल मुड़े मे ओम विशाल अद विश्राम हिटियत एक अट्टी विशाल कैपकिरी करल तमय यदा अत्यति करते पै की पैक मे वगे वेला उदय अटना मे वेनकोट अभी दौता पै की पेगे अनिवार्य युद्धिवर करना अभी टेतकोट तिब्बे हंगीम अभी इपदीच कमट मेरा अट इपदीच पूर्व से कैरियट हमुदावट अभी यम किसी आकार प्रतिज्ञावील आपु कमट अभी टे देखरावक्वेला भूम सतोष अभी युद्धे जयग्रहणे कल रटट साम्युण वगे රට වෙනුවෙන් කළ හැකි ඕනම දෙයකට කරන්න හමුදාවේ විවිධ අංශ නූතන යුගයට අවශ්‍ය පරිදි අපි හමුදාව සකස් කරලා තියෙන්නේ. මානුෂීය මෙහෙයුම සමයේදී වගකීමෙන් නිවැරදිව එම තොරතුරු ජනතාව වෙත ගෙනීමට ජාතික රූපවාහිනියේ කළ කාර්යභාරය බොහෝ පාර්ශවවල පැසසුමට ලකුණා. සමන් කුමාර රාමවික්‍රම, අමල් සමන්ත, චන්දන සෙනවිරත්න, කමල් කාර්යවසම් ඇතුළු රූපවාහිනී කාර්ය මණ්ඩලය එම කටයුතු වල නිරත වුණා. ඔවුන්ද අදනුග සෙවන සජීව වැඩසටහනට සහභාගී වී තම අත්දැකීම් සිහිපත් කළේ මෙලෙසින්. එතකොට මේක තියුනේ මේ කෘෂිකාර්මික ජල අර්බුදයක් බලාපොරොත්තුෙන් හිටියේ ඒක රිපෝට් කරන්න යන්න. ඉතින් ඒ අනුව යුද්ධේ රිපෝට් කරන්න නෙමෙයි ගියේ. ඔව්. ඒ වාර්තා කරන්න ඉතින්. ඊපස්සේ මේක මිනිසුන්ගේ තදබල උද්ඝෝෂණයක් ආවා මාවිල්ලාරු වල කුඹුරු මැරී ගිහිල්ලා තියුණා කෘෂිකාර්මික ජලය නැති වෙලා පානීය ජල අර්බුදයක් දක්වාත් ගිහිල්ලා තියුණා සේරුනුවර ප්‍රදේශයේ ජනතාවට ත්‍රස්සවාදී චර්ජනයකුත් එල්ල වුණා ඒ අතර වාරේ. එහෙම තත්ත්වයක් තමයි අන්තිමට මානුෂීය මෙහෙයුමකින් ඒ මාවිල්ලාරු අමුණ මුදා ගැනීම දක්වා පියවරක් ලැබුවේ. මම ඒ සති දෙක තුනක කාලයක් ඒ ප්‍රදේශයේ රැඳී සිටියා. ඇත්තටම මේ ආඩම්බරෙන් කියන්න පුළුවන් අපි තමයි කියන්නේ මානුෂීය මෙහෙයුමේ ආරම්භක වාර්තාකරුවෝ. පළවෙනි වරට මට සහ මගේ කැමරා ශිල්පියා සුගඩ්ඩයිස් එතකොට හිටියේ. පළවෙනි වරට ජීවිතේ මෝටාර් ප්‍රහාරයක අත්දැකීම් ලබන්නත් උනේ ওই කල්ලාර හන්දිය කියන හන්දියේදී සේරුණුවර. එතකොට අපි දැනගත්ත දැන් වැඩේ පටන් අරන්. මට ගුවන් යානයක ගිහිල්ලා වාර්තාකරණය කරන්න හම්බෙච්ච අවස්ථාව තමයි MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යාන බලගනි කියන්නේ 9 ස්කොඩ්‍රන් එකේ මට මාව අනුයුක්ත කරා මේ ඔබ දකින ගුවන් යානය මේක අත්‍තර මේකට අවසර ගත්තේ ඉතාම අපහසුවෙන් මොකද මෙතෙක් කලක් ප්‍රහාරක යානාවක නැගිලා ප්‍රහාරයක් කරන මිෂන් එකකට යන්න කිසිම සිවිල් වැසියෙකුට අවස්ථාව දීලා තිබුණේ නැහැ. සා උදාගත් මම හිතනවා මේ ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සිවිල් වැසියෙක්ට මේ වගේ අවස්ථාවක් හම්බෙච්ච එක. ඒක හැබැයි අපි ආවේ අපි හතර දෙනාම දරපු විශ්වාසනීය භාවය මං හිතනවා ඒකට බලපාන්න නැති. මට මතකයි චුණ්ඩිකුල මෙහෙයුම ඇතුළු මෙහෙයුම් මාලාවක් අපි වාර්තාකරණයට හැකියාව ලැබුණා. ඊට පස්සේ උතුරු නැගෙනහිර නාවික මෙහෙයුමේ දිගටම රැඳී සිටීමේ හැකියාව ලැබුණා. 2007-2008 වසරවල ඈත දියඹට හඹා ගොස් පුළුවන්කම තිබුණා ශ්‍රී ලංකා නාවික හමුදාවට පාවෙන අභිගබඩාවන් රැසක් විනාශ කරන 10කට ආසන සංඛ්‍යාවක්. ඒ විනාශ කිරීම තමයි හතරවන ඊළාම් යුද්ධයේ තීරණාත්මක සංදිස්ථානය, ඒ කියන්නේ චේන්ජින් පොයින්ට් එක වෙන්නේ. ඒ කියන්නේ රස සැපයුම් බරපතල විදිහට අහෝසි වුණා. ඒ නිසා ඔවුන්ගේ අවි ශක්තිය හීන වුණා. ඒට නාවික හමුදාව දායකත්ව ලබා දුන්නා. ප්‍රචණ්ඩ රළහා ගැටිමින් ගිනියව්ව සමග පොරබ රසවාදීන්ගේ මරාගෙන මැරෙන යාත්‍රාවන්ට අභියෝගයක් වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පුළුවන් වුණා තමන්ගේ උපරිම මෙහෙවර ඉෂ්ට කරන්න. ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 14,617කට උසස් වීම් ලබා දීමට යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් බතරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකයේ අභියසදී හෙට පැවැත්වෙන එම අනුස්මරණ උත්සවයේදී උසස් වීම් පිරිනැමීමට නියමිතයි. රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීය භාවය ආරක්ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසයන්හිදී යුද හමුදා සමාජිකයන් සිදු කළ කැපකිරීම්වලට වටිනාකමක් ලබා දීම එම උසස් වීම් පිරිනැමීමේ අරමුණයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් මෙන්ම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් හෙට සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාවේ සියලු රෙජිමේන්තු ආවරණය කරමින් එම උසස් වීම් පිරිනැමෙනවා. යුද හමුදා ඉතිහාසයේ එක් දිනක් තුළ පිරිනැමෙන වැඩිම උසස් වීම් ප්‍රමාණය මෙයයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාස 10 වෙනි දිනට එදුණු 70 වෙනි යුද හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210ක් ඇතුළු සෙසු නිලයන් 7210 දෙනෙකුට උසස් වීම් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල 45000කට ආසන්න PCR පරීක්ෂණ සිදු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ COVID-19 රෝගී වලදුණු 434 දෙනෙකු පමණයි. 19 රෝගී වලදුණු තවත් 21 දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබුවා. ඔවුන්ගෙන් 19 දෙනෙකුම ආරක්ෂකංශ සමාජිකයින්. අනෙක් දෙදෙනා පසුගියදා ලන්ඩන් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටියයි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. විශේෂයෙන් කිව යුතුයි අද වන විට සුව වෙලා ගෙදර ගොස් සිටින සංඛ්‍යාව රෝහල් ගතව සිටින සංඛ්‍යාව අභිබවා ගොස් තියෙනවා. ඒ කියන්නේ දැනට සක්‍රීය රෝගීන් 413ක් රෝහල් වල සිටින විට රෝගීන් 538ක් සුව වෙලා ගෙදර ගොස් තියෙනවා. ඒ නිසා සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතිනවා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1254ක් කළා තියෙනවා. විශේෂයෙන්ම සමාජයෙන් අරගෙන තියෙනවා සාම්පල 336ක් ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන වලින් 225ක් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් තවත් අරගෙන තියෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණ 45000කට ආසන්න ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම මේ නාවික හමුදාවේ මේ රෝගීන් දිගට හමුවීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉදිරි දින කීපය තුළ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ක්‍රියාත්මක වනවා ඇති. ඒ වගේම ඒ සම්බන්ධයෙන් වසංගත වේද විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඒ සඳහාම යොමු කරලා තියෙනවා. ඒ අය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා මෙම නාවික හමුදාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව. ඒ අනුව අපි දැනටමත් මේ සම්බන්ධයෙන් පහුගිය දිනවල කරනු ලැබූ සාකච්ඡා අනුව තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙම කමිටුව එක්කත් සාකච්ඡා කළ තවදුරටත් ගත හැකි පියවර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරනවා. COVID-19 සම්බන්ධයෙන් නම් අත වශයෙන්ම ඒ චර්යාත්මක හේතුවක් තමයි ඒ අනුව අප විසින් හඳුන්වා දී ඇති සමාජ දුරස්ථභාවය ඒ වගේම පෞද්ගලික ස්වස්ථතාවය කියන කරුණු දෙක තම තමන් විසින් පුද්ගලිකවත් ආයතන විසින් ආයතනගත ලෙසත් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඊයේ මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ මහණිකායේ මහානාහිමිවරුන් බැහැදක කොවිඩ් වසංගතයේ මැඩපැවැත්වීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කළා. රජයේ සියලු තොරතුරු ඒ විදිහට ලබා දීලා තියෙනවා. එනිසා රජයට මේ කිසි දෙයක් හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍යාංශ තමයි එම රෝගියා කොයි රෝගයෙන්ද මැරුණේ කියලා දෙන්නේ. මේ අපි ජනතාවට කියන්නේ ඔබට රෝගය තිබෙනවා නම් ඔබට මෙවැනි මේ රෝගයේ මූලික ලක්ෂණ තියෙනවා නම් වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන හැම දිස්ත්‍රික්කයකම තියෙන ප්‍රධාන රෝහලට ගිහිල්ලා නැත්නම් ඔබේ ළඟම රෝහලට හරි ගිහිල්ලා මේ තත්ත්වය ප්‍රකාශ කරන්න කියලා. තයිලන්තයේ සිටි සිසුන් ඇතුළු ශ්‍රී ලංකිකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. මේ පිරිසට 69 දෙනෙකු ඇතුළත් ඕන් විෂ බීජ අනුහරණ ක්‍රියාවලියකට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා. දිවයිනේ නිර්තදික කොටසේ සහ දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල වෙස තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ඉක්ම වූ තද වෙස ඇති විය හැකි. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ තැනින් තැන වෙසි හෝ ගිගුරුම් සහිත වෙසි හෝ හටගනු ඇතැයි කාලකුණ නිවේදනයේ සඳහන්. මේ අතර අම්ෆම් නැමැති සුලිකුණාටුව චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශයේ ආශ්‍රිතව පවතිනවා. මේ ආදාළියම 2:30 වන විට ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර 740ක පමණ දුරින් පැවති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. 20 දිනවන විට මෙය උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ තීරය වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන්ගෙන් ඉල්ලා සිටින්නේ. නායම් පිළිබඳව අනතුරු ඇඟවීම් කර ඇති ප්‍රදේශවල ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායම් පර්යේෂණාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසනවා. දැනට පවතින වර්ෂාපතන තත්ත්වය නිසා සම්ස්තයක් විදිහට මේ ප්‍රදේශවල පස සම්පූර්ණ වෙලා තියෙන ජලයෙන් ඒ නිසා නායෑම් කණ්ඩි කඩා වැටීම් සහ
බෑවුම් කඩා වැටීම් මෙනි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න තමන්ගේ නිවාස පිටුපස අස්ථාවර කණ්ඩි පිහිටලා තියෙනවා නම් ඒ කණ්ඩි කඩා වැටීමෙන් ජීවිත හානි වීමේ අවදානමක් තියෙනවා. ඒ සඳහා විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම කණ්ඩි ආසිත ගැවසීම, කණ්ඩි ආසිත කාමරවල රාත්‍රී කාලෙදී නිදා ගැනීම වැනි කරුණු වලින් වැළකී ජීවිත ආරක්ෂාව සලසා ගන්න ලෙස කාරුණිකව දරමු. යම් කිසි නායෑම් ලක්ෂණ නිරීක්ෂණය කළ හොත් හෝ ඔබට නායෑම් පිළිබඳ යම් කිසි සැකයක් ඇති වුහොත් වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා දැනුවත් කර අවශ්‍ය සුදුසු ස්ථානයකට ඉවත් වීම තමයි පළවෙනිම ඔබ කළ යුත්තේ. ඊට අමතරව ග්‍රාම සේවක නිලධාරීතුමා හරහා ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සංවිධානය දැනුවත් කර අවශ්‍ය පරීක්ෂණය සිදු කරගෙන එම ස්ථානය ආරක්ෂිතද නැද්ද කියන එක දැනගැනීමේ හැකියාව තියෙනවා. අදාළියම තුනට පමණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ලංකාපුර මැදිරිගිරිය තමන් කඩුව යන ප්‍රදේශ හරහා හමාගිය දැටි සුලකකින් නිවාස 70කට පමණ හානි සිදුව තිබෙනවා. එම ප්‍රදේශවල විදුලි බල පද්ධතියටද හානි සිදුව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. ඊයේ සවස ඇති වූ සුලිකුණාටු තත්පිය හේතුවෙන් ගල් ඇල්පිටිය ප්‍රදේශයේ නිවාස 41කට පමණ හානි සිදුව තිබෙනවා. නිවෙස් මතට කඩා වැටි ඇති ගස් ඉවත් කිරීම යුද හමුදාවේ සහාය ඇතිව සිදු කරමින් පවතිනවා. එම නිවාසවලට සිදු වූ අලාභානීය වෙනුවෙන් වන්දි ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසනවා. අදාළම හමාගිය තද සුලකකින් යාපනය නුවර ඒ නවේ මාර්ගයේ ස්ථාන කිහිපයකට ගස් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. වවුනියාව, කුරුතුපිටිය, කලුකුන්න මඩුව, ගල්කන්දේගම යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකට ගස් කඩාවැටීමෙන් නිවාස රැසකටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. යතුරුපැදියක් මතට ගස කඩාවැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මධ්‍යම කදුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලී, කාසර්වි, මෞසා කැලේ යන ජලාශවල ජලමට්ටම ඉහළ කුස් තිබෙනවා. සෙන්ක්ලෙයා, ඩිවෝන්, වටවල, දෝතලු යන දියලිවල ජලධාරිතාවද ඉහළ කුස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. හැටන් නුවරඑළිය හා හැටන් කොළඹ යන ප්‍රධාන මාර්ගවලට පස්කදු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රේදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දුරකථන රැහන් සහිත කණුවක් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනය අද පෙරවරු 6 සිට 10 දක්වා එනහිට තිබුණා. හැටන් පොලිස් වසමටයත් දික්කොය දරවල ජනපදයේ නිවසකට ඊයේ පසුරුවේ ගස කඩාවැටි හානි සිදුව තිබෙනවා. පවතින දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් මුලතෝ දිවිවර ජනතාව අද දිවිවර කටයුතු වලින් වැළකී සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මේ වන විට පහව යමින් පවතිනවා. ගින්ගගේ ජලමට්ටමද සාමාන්‍ය තත්වයට පත්වමින් තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඊයේ පසුරුව වන විට දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 50,000ක් යථා තත්වයට පත් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ජුනි මස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශිෂ්ටාධිකරණයේදී අද ආරම්භ කෙරුණා. පෙත්සම සලකා බැලෙන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනේකාළු විහාරයේ සිසිරද ආබ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මල්ගොඩ යන විනිසුරුවරුන් හමුවේ. එක් පෙත්සම් සඳහා පෙනී සිටින නීතිඥවරුන්ගේ නියෝජන සටහන් කර ගැනීමෙන් පසු පෙත්සම සලකා බැලීම ආරම්භ කෙරුණා. අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි බලවේගය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින්ද අතරමැදි පෙත්සම් ශිෂ්ටාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා. යලිත් දිවාපුවත් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම මේ 20 වෙනිදා යළි ආරම්භට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය පවසනවා. ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනි යන රටවල රැකියා සඳහා අනුමැතිය ලබා දීමට නියමිතයි. විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ප්‍රධාන කාර්යාල සහ සියලුම පළාත් කාර්යාල මෙන්ම දිස්ත්‍රික් කාර්යාලවලද සාමාන්‍ය රාජකාරී ආරම්භ කර තිබෙනවා. රැකියා සඳහා ලියාපදිංචිය සිදු කරන්නේ එම ස්ථානවලදී. විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින නැවත රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තු වන අයට ලියාපදිංචියේදී ප්‍රමුඛතාව ලබා දීමට නියමිතයි.
ලියපදිංචිවීමට අවශ්‍ය මූලික ලියකියවිලිවලට අමතරව අදාළ රටවල සේවා යෝජකයන් ශ්‍රී ලාංකික සේවකයන් එම රටේදී නිරෝධාහනයට ලක් කරන බවට නිකුත් කළ සහතික කිරීමේ ලිපියද අවශ්‍ය බවයි කාර්යාංශය සඳහන් කරන්නේ. මැද පෙරදිග හා සෙසු රටවල විදේශ රැකියා සඳහා ලියපදිංචි කිරීම ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 වෙනි දින සිට විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම తాවකාලිකව අත්හිටවනු ලැබුවා. බකමූණ කිරිඔය අතරකල්ලෑව ප්‍රදේශයේ නිවසක පිටුපස පැවති අනාරක්ෂිත මැණික් පතලකට ඇදවැටීමෙන් දැරියන් දෙදෙනෙකු ඊයේ සවස මිය ගියා. අවුරුදු 7 සහ 3 වයස්වල පසුවන මෙම දැරියන් එකම පවුලේ සහෝදරයන්. මව අනෙක් සිගති දරුවාට කිරි පෝමින් සිටින අතරතුර මෙම දැරියන් දෙදෙනා නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා. පතලට වැටී සිටියේදී සුවගරණු ඕන් බකමූණ දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියකු සිටි බවයි අප වාර්තාකරුව ප්‍රකාශ කළේ. ඒ සමගින් දිවා ප්‍රතිප්‍රකාශය නිමාවට පත්වනවා. ආයුබෝවන්.